සියලු ප්‍රමිතීන්ට සහ තත්ත්ව සහතිකයන්ට අනුකූලව නිපදවන ලොවම දිනු රස මංචි. රස ලොව රජ කිරුළ. එක්සත් ජාතීන්ගේ කලාපීය නියෝජිතයෙකු මෙන්ම විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියක් හදාරන පුද්ගලයෙකු ලෙස ගොවීන්ට තමන් හඳුන්වා දී ඇති මෙම පුද්ගලයා ගොවීන් රසකගෙන් රුපියල් 198,000 බැගින් වංචා කර තිබෙනවා. තමන්ට ට්‍රැක්ටර් රථ ලබා දෙන බව පවසමින් මෙම පුද්ගලයා මුදල් වංචා කළ බවටයි ගොවීන් චෝදනා කරන්නේ. උසාහයෙන් නැගිටින ගොවියොන්ට අතදීමක් වශයෙන් මේ ට්‍රැක්ටර් ලබා දෙනවා කියලා තමයි මෙයා මේ කරන්නේ. ලියාපදිංචි ගාස්තුව විතරයි ගන්නෙ. ක්ලස් 70,500ක් ගත්ත අතින් මුදල් 19,500ක් account එකට දාන්න එයාගේ. account එක තියෙන්නේ එයාගේ නෝනාගේ මෙයාගේ නමට. මුදල් ලබාගෙන ට්‍රැක්ටර් රථ ලබා නොදීම සම්බන්ධයෙන් සැකසිතුණු ගොවීන් සැකකරුගෙන් ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු පලා ගොස් තිබෙනවා. කෙසේ වෙතත් පසුව ගොවීන් විසින් එම පුද්ගලයා රැඳී සිටි කාමරය පරීක්ෂා කර සැකකරුගේ හැඳුනුම්පත සොයාගෙන ති අතර එහි සඳහන් ආකාරයට ඔහු ගම්පොළ ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. අම්මේ තාත්තේ කියලා කතා කරගෙන මට තාත්තට ඒ වගේ වැඳලා මං ගිහින් එන්නම් අම්මේ තාත්තේ කතම යන්නේ. මාත් ඉතින් විශ්වාස කරා මෙයාගේ හැසිරීම අනුව සැක හිතුන පාර අපි අහලා මෙයා කොටු කරගෙන හිටියා. ඊට පස්සේ අපිට සල්ලි දෙන්නම් කියලා පොරොන් වෙලා ඉදරින් පෑන්ලා ගියා. ඇඳුම් පැනඳුම් ඔක්කොම දාලා සැකකරු රැඳී සිටි කාමරය පරීක්ෂා කිරීමේදී එහි තිබී සැකකරුගේ ඇඳුම් පැළඳුම් මෙන්ම දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි පුද්ගලයන්ට අයත් ඉඩම්වල ඔප්පු හා හැඳුනුම්පත් කිහිපයක්ද සොයාගෙන තිබෙනවා. එහි තිබී දුරකථන අංක සටහන් කළ පොතක් හමු වී ඇති අතර එම අංක කිහිපයකට ඇමතීමේදී අනාවරණ වුණේ දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් රැසක් මෙම පුද්ගලයාගේ වංචාවන්ට හසු ඇති බවයි.